මොකක්ද හරි කතන්දරයක් අතර මෙතන. අතර මාතු පිරිට් ඇහෙද්දි සාමාන්‍යයෙන් අතුෂ්මාන බලවේග වලට ඉන්න අමාරුයි. එහෙම කාරණා. ඒක දහදිසි ධන ලාභ, හදිසි ධන යෝග කියනව කාරණා ටික තියෙනවා. ඒ වගේම තම අධ්‍යාපන කටයුතු ලබන. ඒ කියන්නේ මෙතන ලක්නේ අධ්‍යාපන කටයුතු ලබන කෙනට විශිෂ්ට ජයක් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තම කරන රැකී ආරක්ෂා දිනු කරගන්න පුළුවන් හැකියාවන් තියෙන ඔක්තෝබර් මාස තුළදී තමන් කරන්නව කාර්තව්‍ය නැත්නම් තමන් ව්‍යාපාර කටයුතු දිනු කරගෙන ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන නම් ඒ ව්‍යාපාරය දිනු කරගන්න හොඳම මාසයක් තමයි ඔක්තෝබර්. විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ජනාධිපතිතුමා ඉදේ කරයි කියලා දුන්නු පොරොන්දු නිසියාකාර විශ්ව සිද්ධ කරයි කියන. දැන් මේ 11 අවුරුදු 11ක පුංචි දරුවෙක්නේ. මානසික ප්‍රകൃතිතාවයට කරන ටිකක් අපහසු දරුවෙක්. ඉතින් ඒ නිසා නමුත් බුදුගුණ බල මහිමෙන් වගේම පොරවෙන් කපන්නේ නැති වෙන නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් දේ නියපොත්තෙන්ම කඩලා ඉවර කරන්න පුළුවන් විදිහට ඒක කරලා දෙනවා. එක්තරා තෙලක් සකස් කරා. ඒ කියන්නේ ඔය මත්ද්‍රව්‍ය මත්පැන් ඒ කියන කාරණාවට ඒක ප්‍රතිඵලයක් ලබා ගත්තා ඒ දේවල් කරලා. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට දිනෙන් දින දියුණු වෙන ව්‍යාපාර කටයුතු ඩාල වෙච්ච තැන් වලට ව්‍යාපාර කටයුතු දියුණු කරන්නේ හත් පාරක් වුණත් කම නැ සත්‍යයනා කරන්න දිනෙන් දින දියුණු වෙයි යහපත උදා වේ සුබ අනාගතයකට. धनुष लोक एसएल यूट्यूब नालिका विसिन इदिरिपत करन लद वेडसटहन वल संपत्दायक लबा देन दत्त हा तोरतुरु वल वगेम ओगे वृत्तिय पिलिबंदव संपूर्ण वगकीम ओहु सतुवे मेम तोरतुरु हुदेक परीक्षणय हा अवबोधय अरमया इदिरिपत कर एत मेम करनु मगिन किसिवेकट हो किसंदु विश्वासयकट अवमान किरीम मेम नालिकावे अरमुन नवे मेम करनु विश्वास किरीम हो नोकिरीम ओब सतुवे मेम करनु मूलिक करगेन सिदु करन्ना ओ किसिंदु मुदल गनदनवक संधा धनुष लोक एसएल यूट्यूब नालिकाव वग किनु नरबे අයිබන් දනස්ලොක්ස් බලන හැමෝටම පූජ්‍ය ධම්මසාර ස්වාමින් වහන්සේ උන්වහන්සේ සමග දවසේදීත් අපි කතා කරන විශේෂයෙන්ම ආගම දහම මූලික කරගෙන ජීවිතවල නොඑක් ප්‍රශ්න පිළිබඳව අපි හැමදෙරෝ සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රශ්න ගැටළු වලට අපි හැමදෙරෝ පිළියමුත් හොයනවා, පිළියමුත් ලබා දෙනවා. ඉතින් මේ ආදී වශයෙන් ගත්තට පස්සේ අපි හැමදෙරෝ විශේෂයෙන්ම මේ සාකච්ඡා කරන්න හිතුණා මද්ද්‍රව්‍ය ගත්තට පස්සේ වර්තමාන සමාජයේ දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙනවා, ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පෞල් වලට වගේම අධ්‍යාපනයේට වගේම තරුණ පරම්පරාවට වින කරන මේ මත්රකු සාපි හැමදෙරෝ මේ මද්ද්‍රව්‍ය නිසා නොඑක් ප්‍රශ්න කරදර අපේ හඳුරගාවට අරගෙන එනවා. දැන් මෙහෙම මද්ද්‍රව්‍ය කියන උදුරින් බැටකන පුද්ගලෝ අපේ හඳුරගාවට පැමිණනවාද? ඔව් මහත්තයෝ ගොඩක් ඉන්නවා. ඒකේ මද්ද්‍රව්‍ය පිළිබඳ මේ ලංකාව විතර නෙමෙයි පිටරටවල ඉන්න අය බවා කතා කරනවා. මද්ද්‍රව්‍ය වලට ගොඩක් ප්‍රශ්නයක්. ඒ කියන්නේ තබාල මහලු තරුණ සෑම දිනම ගොඩක් වුණ ලොකු ඇඩික්ට් එකක් තියෙන. ඒක නැත්නම් නැත්නම් ලොකු එකට මේ නේර අපි කියනනේ එකට මේ ලෝල් වෙලා කියලා ඒ විදිහට ඉන්න බැයි වීම නේද තමයි ඒ දැස් ඉතින් ඒ ගොඩක් දුරට තියෙනවා ගොඩක් සෑහෙන භාගයකට භාගයක් මිනින් තරුණ ප්‍රජාව ඉතින් සමහර අය කතා කරලා කියනවා අපේ ජීවිත බේර ගන්න පුළුවන් ද අපි හඳුරන්නේ කියලා. ඉතින් එහෙම අවස්ථාවලදී ඒකට අවශ්‍ය කාරණා සියල්ලම කරලා දෙලා තියෙනවා. මොකද මද්ද්‍රව්‍ය කියන්නේ සාමාන්‍ය පෞල් ජීවිතයක් සම්පූර්ණ මත්පැන් මත් උවදුර සියල්ලම. ඉතින් ඒ ඔක්කොම පෞල් ජීවිත තනිකර විනාශ කර දාන දියක් නේ. ඒ කියන්නේ සමහරට අම්මා තාත්තලා ගෙවල් දොරවල් කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. සමහරට අම්මා තාත්තා දරුවන් ගැතින් මිය පරලන ලොකු හිසර දෙයක් සහ කරදරයක් වෙලා දෙන දෙයක්. ඉතින් ඒ නිසා ඒ දේවල් අවම කරන්නත් ඉතින් බුදුගුණෙන් සහ මේ අවශ්‍ය තෙල් බෙහෙත් වලින් කියන කාරණාව තුලින් ඒ දේවල් කරලා දෙලා තියෙනවා. මම අහන්නේදී අපි හැමෝම අර ජනතාව අහන ප්‍රශ්නම මම අපේ හැමෝමෙන් අහන්න හේතුණා. ඔය කියන විදිහට එහෙම මද්ද්‍රව්‍ය සහ නොඑක් නොඑක් දේවල් වලට ඇබ්බැහි වෙච්ච ජීවිත අපේ හැමෝම බේර ගන්න පුළුවන් ද? පිළියම් තියනවාද අපේ හැමෝම එහෙම බේරගත් අවස්ථා තියනවාද? පුළුවන් මහත්තයෝ. ඒක බැරි ක්‍රමයකුත් නැහැ. මම පාසලේ නම කියන්නේ නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කෙමයි. සමහරට දරුවගේ අවුරුදු 11ක් විතර දරුවේ තමන්ගේ පාසලෙන් තමයි දරුවට මේ මද්ද්‍රව්‍ය කෑම එකකට හම් වෙන්නේ. ඉතින් ඒ දරුවා ඒකට හැමදාම මේ කෑමක දරුව ගිහිල්ලා කැන්ටින් එකෙන් අර ගන්නවා ඒක. ඉතින් ඒ දරුවා එහෙම එහෙම ඉඳලා ඉස්කෝලේ ගොඩක් අයට ඒ කාර්යය වෙලා තියෙනවා. සෑහෙන භාගයකට භාගයක්. ඊට පස්සේදී දැන් මේ 11 අවුරුදු 11ක පුංචි දරුවෙක්නේ. මානසික ප්‍රകൃතිතාවයට කරන ටිකක් අපහසු දරුවෙක්. ඉතින් ඒ නිසා නමුත් බුදුගුණ බල මහිමෙන් වගේම මම තියෙනවා ගැර කියන්නකෝ. සමහර දේවල් තියෙනවා ට්‍රිප්ස් සායමන්ත අපි දේවල් තිනවා කියන්න බැරි දේවල්. නේද? අර අදාළ දේවල් වෙලාවට කරන්න ඕන කාරණා. ඉතින් ඒ නිසා ඒ දේවල් කරලා ඒ දරුවගේ ජීවිතය අද හොඳ තත්ත්වයක තියාගෙන ඉන්න. ගමයි පන්සලයි එක්ක නොඑක් ලොකු බැඳීමක් තිබිලා තියෙනවනේ අපේ හැමෝටම. පන්සලේ පුංචි ප්‍රශ්නයක් වුණත් සමහර කාලවලට අසනීපයක් වෙන්න පුළුවන්, නැකතක් වෙන්න පුළුවන්. මේ අකුරු කියවන්න හරි සුබ දෙයකට එන්නේ පන්සලට නේද අපේ හැමෝටම. මේ දේවල් එක්ක ගත්තම අදත් මේ ජනතාව විඳින ප්‍රශ්න දුක් කම්කටොළු අපේ හැමෝටම ගාවට ගෙනවොත් අපේ හැමෝටම ගාව විශ්තුන් තියනවාද? ඔව් මහත්තයෝ.
විසඳුම් තියෙනවා හැබැයි උනට අපි ආයේ ගොඩක් අර හොයන්නේ යන්නේ අපි ගාවට එන්නේ නැහැ අපි හා මුද්‍රුරු නිසානේ අපි ගාවට එන්නේ නැහැ ඉතින් ඒ නිසා විසඳුම් නැති වී කියන නිසා පන්සලකට ඇවිල්ලා ඒ කාර්යය කරගෙන නැහැ විශේෂයෙන්ම අපි ගාවට එන්නේ දුර බැහැර ඉන්න ප්‍රේසක් විතරයි يعني එක්කෝ නැත්නම් විදේශ රටක ඉන්නේ විදේශ රටක ඉන්න අය මෙහාට ඉතින් කතා කරන අපිට ෆෝන් එකෙන් තමයි හැමදේම සම්මන්තාවය ඉතින් අපි එහෙම අයගේ දුක් निराकरणे कर दिल तीन एनिसा मम अत्र आराधना करने के कारण तमंट तमंगे खरदरिया कि हम किसी बाधा वक्तियन यदि करगण किसी में प्रश्न आपीट अवसी विधीर सकस कर देना तमंट अरे पुरवें कपाने नियपोत्तें कटागन पुला नियपोत्तें मगली बर करना पुला विधि रेडी कर देना जनता वोट दिए प्रश्न मुनाद अभी हम दीवन रटवल समार मे अपीलिगन नतिवेन पुलवा ये दीवन समाज मट्टम बल विनवा इन विन पुलवा हे भाई ये दीवन मट्टमे हिटिया हितल प्रश्न तीयन वे मेवा विस्तार बेरूद अभी हम कथा ओ मत्य प्रश्न तीन समार प्रश्न तीन अत्र प्रसिद्ध बेरी प्रश्न तीन थिंग अत्र मट जंग मुद्रकने कथा कर लीन थिंग प्रश्न मतलब निराकरण कर बुद्धुन कर देवाटी कर लेना यंत्र मंत्र तंत्र करान पुलवा ये देवाटी कर लेना मे සමහර වෙලාවට අපි එයාලා අපිට කියන අපේ හැමදෙරේ මට මෙහෙම කාරණාවක් වෙලා තියෙනවා මට මේකට මොකද්ද කරන්න මට සමහර විට ආයතනයේ ප්‍රශ්න අපේ හැමදෙරේ මට සමහර වෙලට යන්න ඉපා වෙන මේ හොඳ දියුණු රටවල් මේ රටවල් වල ඉන්න බහුතරයක්ම කතා කරන ඔය කාරණා ඉතින් සමහර රට ස්වාමිනාස මට ඇත්තටම ඔක්කොම ඉපා වෙලා තියෙන ජීවිතෙත් එකයි මෙහෙම හේතු වෙන්නේ ඉතින් ඒ දෙවලට අදාළ ප්‍රතිකාරම සියල්ලම සකස් කර ලබා දීලා තියෙනවා ඇත්තටම ඇයි අපේ හැමදෙරේ එහෙම ජීවිත වලට ප්‍රශ්න එන්නේ කියලා අහන්නත් තියෙනවා මොකද සමහරක් වෙලාවට මේ මිනිස්සු ජීවත් වෙන මේ අද හොඳට සැප විඳිනවා අද හොඳට ලස්සනට ජීවත් වෙනවා ඒ ජීවිතම ටික දවසක් යද්දි කඩාගෙන වැටෙනවා නේද අපේ හැමෝටම මෙහෙම අදෘශ්‍යමාන බලවේග වලින් කඩාගෙන වටන්න පුළුවන් ද වැටෙන අවස්ථා තියෙනවද මේ 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 මෙහෙම ජීවිත දෙවලට වෙන්නේ අයිය අපේ හැමෝටම එහෙම තියෙනවා මහත්ය අදෘශ්‍යමාන බලවේග අපි කොච්චර අපි කියමුකෝ දැන් අපි හොඳට ඉන්නවා සල්ලි හම්බ කරන ඔක්කොමත් කරන හැම දෙයක්ම කරගෙන රලා ඒ කියන්නේ හොඳ මන්දිරවල ජීවත් වෙනවා මේ එක ශණයකම කඩාගෙන වටනවා ඉතින් අර एक पैतकी बुद्धुगुण कर पेर संसार कर कुशल कुशल कर्म दिखा तम ये वगेम तम हे भाई जीवत्ला अभी क्रमेक्ति दुपत्त तभी महत्व दुपत्त अभी संसार कर अकुशल कर्म हे दुपत् विलाम मेरे अभी कर कुशल या जीवत्लास अरे वगे अभी इन काल से अम दे කරගන්න උත්සාහදරන්නේ අවේ නමුත් අපි අර වෙන වෙන විකල්ප මාර්ග උත්සාහ කරලා බලාගෙන ගිහලා අන්තිමට අපිම ප්‍රවුම්මටම කොටු වෙලා අපිම හිර වෙලා දඟලන වරෙන. එතනින් එහාට ගිහලා චුට්ටක් හොයලා බලන්නේ මොකද්ද කරගන්න පුළුවන් කොහොමද කරගන්නේ කොහොමද යන්නේ මම නෑ මට කරන්න පුළුවන් මම තමයි වැඩගෙන කාරණා හැම පැත්තකින්ම අර දරන සමහර අය ඉන්නෝනේ. මර ඒ නිසා ඒ දේවල් වලට කොටු නොවි අපිට කෙනෙක්ගේ ජීවිතයක් කඩාවැටදී සීරසියක් එකපාරටම මහත්මට මේ අද හිටින මේ මිනිස්සේ තිබ්බ විදිහට මට ගෙනල් දෙන්න පුළුවන් කමක් නෑ. ක්‍රමක්‍රමයෙන් තමයි ඉතින් මේ යහපත් තත්ත්වයකට මේ මිනිස්සේ අදාළ ස්ථානයට ගෙනල්ලා දෙන්න පුළුවන්. වෙන් විච්ච හිට එකතු කරන්න පුළුවන් ද පවුල් එකතු කරන්න පුළුවන් ද සමහරක් වෙලාවට දූදරුව නේද අපේ හැමෝටම මේ ඉඳ ළමයි නේද දුක් විඳින්නේ. එහෙම ප්‍රශ්න වලට අපේ හැමෝටම මැදිහත් වෙනවද? ඔව් මහත්ය. එහෙම දේවල් එලත් තියෙන එහෙම දේවල් කරලා දිලත් තියෙනවා. ඒ කියන්නේ විසිරුණු සිතුවිලිත් එක හැමදාම අපි අපේ ඇත්තම අපේ හදවත ඒ කියන්නේ අපි සිතුවිලිත් එක අපි හැමදාම ගත කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සිතුවිලි එකතු කරපු අවස්ථාවල අනන්තවත් තියෙනවා. ගොඩක් අය ඒ කියන්නේ පිටරටවල ඉන්න අය පවා සමහර විට දින දෙපැත්තේ ඒ කියන්නේ පොඩි චූටි දෙකින් හරි තරහ වෙලා ඇවිල්ලා ඉතින් ඊට පස්සේ කතා කරලා කරන සමිනාස මට මෙහෙමයි මේ වගේ ප්‍රශ්නක් අපි දෙන්න එකතු කරලා දෙන්න පුළුවන්ද ඉතින් එහෙම දේවල් කරලා දීපු අවස්ථාවල් තියෙනවා අපි ගත්තොත් කොහොමද අපි හඳුනන්නේ මේ දේවල් සිද්ධ වෙන්නේ يعني මන්ත්‍රයක් කියලා මෙහෙම දෙන්නේ එකතු කරන්න පුළුවන්ද නැත්නම් මේ විශේෂ යන්ත්‍ර වර්ග තියෙනවද අපි හිතමු දැන් ලෝකේ වෙන රටක ඉන්න කෙනෙක්ට කොහොමද මේ දේ කරන්නේ අපි හඳුනන්නේ මහත්ය යන්ත්‍ර මන්ත්‍ර කියන කාරණාවත් බුදු ගුණය කියන කාරණාවත් දෙයක් බලවත් ඇත්තරම අපිට දැඩි විශ්වාසයෙන් යුක්ත අපි සංයමයෙන් යුක්ත මේ දේවල් කරනවා නම් එහෙම නැත්නම් අපි තුල ආත්ම විශ්වාසයක් विशेष तेल वर्ग කාර්තව්‍යයක් නෙවෙයි තෙලක් හිඳිනවා කියන එක ගොඩක් මමාරු. ඒකට කරන්න ශාස්ත්‍රය ගොඩක් තියෙනවා. ඉතින් පිරිතෙන් ජීවන් කරන්න ඕන, පිරිත් බල ගන්න ඕන, ඝන පෝරණය කර ගන්න ඕන, ගොඩක් දේවල් එකට දාන්න ඖෂධ වර්ග තියෙනවා. ඒ දේවල් කරන්න ඕනේ. අනිත් එක තමයි ඔක්කොමත් කරලා 1001 වාරයක් 108 වාරයක්
ජීවන් කරනවා කියන්නේ ලේසි පහසු කාර්යතාවයක් නෙමෙයි මහත්යෝ. ඒ නිසා ඒක හරියට ජීවන් කරන උන හරියට ඝන පූර්ණ කරනවා. ඒ වගේ තමයි පිරිතේ උනත් තුන් සූත්‍රයෙන් වෙනම වෙන් ගහින් කර පිරිත් සූත්‍ර සජ්ජායනා කර දුනත් හරියට ඝන පූර්ණේ පිටලා හරියට පිරිත් ටික උනත් සජ්ජායනා කරන ඒකේ බලය එහෙම නැත්නම් ඒකේ වැඩ එහෙම නැත්නම් අපි කියනෝනේ ඒකේ හරි දෙයක් ප්‍රතිඵලයක් ලබා ගන්න හරියට ඒ දේ කර යුතුයි. अध्यापन සකස්කර ඒ කියන්නේ ඔය මද්රව්‍ය මත්පැන් ඒ කියන කාරණාවට ඒක ප්‍රතිඵලයක් ලබා ගත්තා ඒ දේවල් කරලා ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට දිනෙන් දින දියුණු ව්‍යාපාර කටයුතු වඩාල වෙච්ච තැන් වලට ව්‍යාපාර කටයුතු දියුණු කරන්නේ පොඩක් දේවල්ට මහත්ය තියෙනවා අපි සජ්ජායනා කරලා සකස් කරලා ඒක නිසියාකාරව දෙන දෙයක එහෙනම් අපි දැන් පිරිත් කියමුකෝ පිරිත් වතුරට යොමුනත් අපි පිරිත් කියලා ඔක්කොමත් කළ දෙන එක බලගත් ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි තෙල් එකේ වුණත් බලය වැඩි මහත්ය රඳින එකට වඩා බලය සම්පන්නකම වැඩි. හැබැයි මම අර අඳින එකට මම කියන්නේ ඒක මේ බලගත්ු නැහැ කියලා. නමුත් ඒ වුණාට ඒකේ ජාන්ත්‍ර මන්ත්‍ර පැත්තෙන් ඒක ජීවන් කරලා ඔක්කොමත් කරන එක බලයක් තියෙනවා. නමුත් ඊටත් වඩා ප්‍රබලව තියෙනවා තෙල් එකක් සකස් කරලා ජීවන් කරලා සජ්ජායනා කරලා දෙන තෙල් එක සමහර අය ඉන්නවා බුදු ගුණයටත් මෙල්ල කරන බැරි අය. හැබැයි මන්ත්‍ර වලින්ම මෙල්ල කරන්න පුළුවන් අය ඉන්නවා. බුදු ගුණයටත් කියලා නොවුණු අය බුදුගේ කාලෙත් ඉඳලා තියෙනවා. ඒ නිසා ඒ වගේම තමයි මේ මන්ත්‍ර වලට විතරක් කියලා වෙච්ච අයත් ඉන්නවා. එහෙම කාරණා තියෙනවා. ඉතින් බුදු ගුණෙන් සාමාන්‍යයෙන් කරද්ද සායමට දැන් යంత్ర මන්ත්‍ර වලින් කරද්දුනත් අපි ඒක නිසි අවබෝධයක් ඇතුව තමයි කවුද කින්ද මන්ද කියන එක තෝරලා බේරලා තමයි කරන්න ඕන. මේට අමතරව තව මොන මොන විදිවලටද අපි හැමදෙරෝ පිහිට වෙන්නේ ඕනෙම ප්‍රශ්නයක් ගැටලුවක් අපි හැමදෙරෝ යොමු කරන්න පුළුවන්ද ලංකාවේ නෙවෙයි ලෝකෙ කොහේ හිටියත් ඒ ඕනෙම ප්‍රශ්නකට අපි හැමදෙරෝ විසඳුම් කිසිම ගැටලුවක් නැහැ මහත්තයෝ ප්‍රශ්නයක් නැහැ ඕනම ගැටලුවකට විසඳුම් සහායකට අවශ්‍ය ප්‍රතිකාර මේ කරලා දෙනවා ඒ කරන්න පුළුවන් උපරිම දේම කරනවා දැන් ජ්‍යොතිෂ රැත්තෙන් ගත්තම මේ ඉන්න මාසෙත් එක්ක මේ ඔක්තෝබර් මාසෙත් එක්ක සුබ ලග්න තියෙනවද අසුබ ලග්න තියෙනවද මිනිස්සුන්ට දියුණුව අරන් එන ජීවිත සාර්ථක වෙන ලග්න තියෙනවද අපි හැමදෙරෝ එහෙම මහත්තයෝ ලග්න කීපයකටම තියෙනවා සුභඵල රහිතව සුභඵල ඇත්තරම සුභඵල ගෙන දෙන ඒක හදිසි ධනලාභ හදිසි ධනයෝග කියනවා කාරණා ටික තියෙනවා ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු ලබන ඒ කියන්නේ මෙතන ලග්න අධ්‍යාපන කටයුතු ලබන කෙනට විශිෂ්ට ජයක් අත්පත් කරගන්න පුළුවන් ඒ වගේම තමයි තම කරන රැකී ආරක්ෂා දිනු කරගන්න පුළුවන් හැකියාවන් තියෙන ඔක්තෝබර් මාස තුලදී ඉතින් ඒ වගේම තමයි කුම්භ මකර කටව කියනවා ලග්න වලට තමන් කරන්නා වූ කාර්යය නැත්නම් තමන් ව්‍යාපාර කටයුතු දිනු කරගෙන ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නම් ව්‍යාපාරය දිනු කරගන්න හොඳම මාසයක් තමයි ඔක්තෝබර් මාසය. අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසය ගැන තේ විතර සඳහන් කරද්දී අපි හැමෝම මේ ඉදිරි රටට සුබදායක වේද? මොකද අපි හැමෝම කලින් වැඩසටහන තුලත් උන රට ගැන පුංචි ඉඟියක් ලබා දුන්නා. මේ වෙද්දී මොන වගේ දෙයක්ද කියන්න තියෙන සමහරක් වෙලාවට මේ ඉදිරි දිනත් එක්ක ගත්තට පස්සේ රටේ දේශපාලන වාතාවරණය සහ රටේ ජනතාවට සුබදායක පණිවිඩ ලැබෙයිද අපි හැමෝම? සුබදායක වේ මහත්වනේද අපි සුබදායක වෙන්න කියලා ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා නිතික කාරණාවක්. ඒ වගේම තමයි අපිට විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා දැන් ජනාධිපතිතුමා ඉදේ කරයි කියලා දුන්නු පොරොන්දු නිසියාකාර විශ්ව සිද්ධ කරයි කියන විශ්වාසයක් සහ ඒ වගේම තමයි අපි ජනතාවගේ අපිත් එයාලට අවස්ථාවක් දෙමු දීලා අපි අවස්ථාවෙන් අපි බලාගෙන ඉඳමු එයාලට මොකද කරන්න පුළුවන් කියන කාරණාව අපි හැමදේ වෙන්ද වගේ මෙහෙනම් අවසාන වශයෙන් අපි හොඳ උපදේශයක් ලබා දෙමු විශේෂයෙන්ම දැන් මේ වගේන සඳහන් කරාම කෙනෙක් අහන්න පුළුවන් මේ බුදු පහන තියන්නේ නිවන් යන්නද කියලා නිවන් යන එක වෙනයි නේද අපි හැමදේ මේවා සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා සමහරක් වෙලාවට බෞද්ධ නිවසක තියෙන වත්පිළිවෙත් එක්ක බද්ධ වෙලා තමයි මේ සාකච්ඡාව අරගෙන ඉන්නේ මේ දේවල් එක ගත්තට පස්සේ අපි හැමදේනේ ගෙදර බුදු පහනත් එක්ක හෝ වේවා නැත්තම් මේ අමනුෂ්‍ය බලවේග ගෙදරට කරදර කරන අඳුරු බලවේග තියෙනවා නම් මේවත් නැති කරගන්න විදිහට උපදේශයක් ලබා දෙමු අපි හැමදේ බුදු පහන තියනකොට මතක තියාගන්න අනිවාර්යයි पहान तील दुआ ඇත්තම පියන කාරණාව බුදු පහනයි සම්පූර්ණයෙන්ම වන්දනාමාන කරන්න මල් පහන් ටික පූජා කරන පූජා කරලා ඔක්කොමත් කරලා ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝසි මාරස පරාජෝයි කියන සත්‍යනා කරන්න සත්‍යත් පාරක් උනත් කම නැ සත්‍යනා කරන්න දිනෙන් දින දිනු වේ යහපත උදා වේ සුබ
අනාගතයකට පරිතාලමක් සහ සාර්ථක ජීවිතයක් ගත කරන්න හොඳ තෝතැන්නක් සහ ඇසෙසිල්ල බුදුගුණ බල මහිමය ඇති වෙයි. අනිවාර්යෙන් එහෙමනම් ඔන්න ජීවිත සාර්ථක කරගන්න ජීවිත දියුණු වෙන්න උපදේශිකුත් අපේ හැමදෙරේ විදිහට ලබා දුන්නා කරලා බලන්න. ඔබේ අත්දැකීම් තියෙනවා නම් අපිටත් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු. අවසරයි අපේ හැමදෙරේ. හොඳයි තෙරුවන් සරණයි සුබ දිනාටම. धनुष लोक एसएल यूट्यूब नालिका विसिन इतिरिपत करन लत वेडसटहन वल संपत्दायक लबादिन दत्त हा तोरतुरु वल वगेम ओगे वृत्तिय पिलिबंदव संपूर्ण वगकीम ओहु सतुवे मेम तोरतुरु हुदेक परीक्षणय हा अवबोधय अरंभय इतिरिपत कर एत मेम करुणु मगिन किसिवेकट हो किसंदु विश्वासयकट अवमान किरीम मेम नालिकावे अरमुन नवे मेम करुणु विश्वास किरीम हो नोकिरीम ओब सतुवे मेम करुणु मूलिक करगेन सिदु करन्ना ओ किसिंदु मुदल गनुदनुवक संधा धनुष लोक एसएल यूट्यूब नालिकाव वगकीनु नलबे